මම නිරක්ෂ කුමාර සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුණු ජාතික සංවිධායක. ඊයේ දිනේ විදුලිබල අමාත්‍යවරයා විදුලිබල අමාත්‍යංශය මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්ණායක ගණන් ගන්නේ නැතුව අනීතිකව වැඩි කරපු විදුලි බිල සම්බන්ධයෙන්. මොකද අපි පහුගිය කාලේ මේ සම්බන්ධව විවිධ මාධ්‍ය ඉස්සරහා විවිධ තැන්වල ගිහිල්ලා විවිධ විදිහේ අපිට පුළුවන් ආකාරයේ අපි මේ සම්බන්ධව අපේ මතය ඉදිරිපත් කරලා තිබුණා. හැබැයි ඊයේ කාංචන විජේසේකර අමාත්‍යවරයා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඒ සමාජිකයන් සභාපතිවරයා රටෙත් නැති වෙලාවේ, අධ්‍යක්ෂකවරුන් රටෙත් නැති වෙලාවේ අනීතිකව 163කින් විදුලි බිල ඉහළ දැම්මලා තිනවා. මේක සමස්ත කර්මාන්ත පද්ධතියටම බරපතල ප්‍රශ්නයක්, සමස්ත කර්මාන්ත පද්ධතියම කඩාවැටෙන තත්ත්වයට පත් කරලා තිනවා. මොකද අපේ කර්මාන්ත පද්ධතිය පහුගිය කාලෙම ලංකාවේ 140-150 කර්මාන්ත වැහුණා. මොකද අමුද්‍රව්‍ය මිල ඉහළ ගිහිල්ලා තිබුණා. ඒ වගේම බදු, ඒ වගේම පොලි අනුපාතය, බැංකු පොලි අනුපාතය, ඒ වගේම මීට කලින් 75% අපිට වැඩි කරා. හරිද? මේ තියෙන මෙන්න මේ ආණ්ඩුව මේ විදියට මේ අපිට වැටෙන්න තරමට ගහලත් අපි බොහොම අමාරුවෙන් මේ කර්මාන්ත ටික මේ වෙනකන් ඇදගෙන ආවා. මොකද අපේ ළඟ වැඩ කරන සේවක පිරිසක් ඉන්නවා. මේ සේවක පිරිස එළියට දාන්න බැරි නිසා අපි බොහොම අමාරුවෙන් මේක ඇදගෙන ආවා. මෙන්න මෙහෙම ඇදගෙන ආපු, මෙන්න මෙහෙම වහන අන්තිම දොරත් වහන්න තිබිච්චි කර්මාන්තවලට තමයි මේ 163ක විදුලි බිල වැඩිකරන්න කැබිනට් අනුමැතිය ලබා ගත්තේ. ඒ නිසා අපිට දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ රටේ සමස්ත පාරිභෝගිකයන්ට, සමස්ත ජනතාවට කියනවා, ඕගොල්ලෝ අපිත් එක්ක අපිට හෙන ඉල්ලන්න එපා, අපිත් එක්ක තරහ වෙන්න එපා. අපිට සිද්ධ වෙනවා දේශීය නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩවල මිල 15%-20% මිල ඉහලා දාන්න. මේක අපි අපේ භාණ්ඩවලට ඉන්ධන මිල වැඩි කිරීමේ ගැළපුම් ගාස්තුවක් ලෙස අපි 15%-20% මේ රටේ දේශීය නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩවල අපි මිල ඉහලා දාන්න සිද්ධ වෙනවා. අපි දේශීය නිෂ්පාදනය කරන ඉදිරියට එන්නේ සිංහල අලුත් අවුරුද්ද, අපිට සිද්ධ වෙනවා දේශීය නිෂ්පාදනය කරන සියලුම නිමියදුම් වල මිල 15%-20% ඉහළ දාන්න. හරිද? ඒ වගේම අපිට සිද්ධ වෙනවා අපි අපේ කර්මාන්ත පද්ධතියේ සිද්ධ කරනවා ආහාර දවටන, ඒ කියන්නේ පැකින් ආහාර දවටන වලට ගන්න ඒ පැකින් කර්මාන්තයේ ඒ තේකොළ ටික පැක් කරන්න, ඒ වගේම රස කැවිලි ටික පැක් කරන්න, ඒ වගේම මුරුක්කු ටික පැක් කරන්න, ඒ වගේම පාන් ගෙඩියක් දාගෙන යන්න, හාල් ටිකක් දාගෙන යන්න ඒ අවශ්‍ය ආහාර දවටන ඒ පැකින් වර්ග අපිට අකමැත්තෙන් හරි කියන්න සිදෙනවා. අපිට 15%-20% මේ සියලුම ආහාර දවටන වල පැකින් වල මිල ඉහලා දාන්න සිද්ධ වෙනවා. මේ මිල ඉහලා දැමීම අපි කර්මාන්ත කරුව විදියට ඉහලා දාන මිලක් නෙවෙයි, අපිට කරන්න දෙයක් නෑ. ඒ නිසා රටේ සමස්ත පාරිභෝගිකයන්ට, සමස්ත ජනතාවට කියනවා, ඕගොල්ලෝ හෙන ඉල්ලන්න, ඕගොල්ලෝ මෙන්න මේ මිල වැඩි කරපු කාංචන විජේසේකර ඇතුළු මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මේකට අනීතිකව බලය දුන්න මිනිසුන්ට. දැන් ඊයේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සමාජිකයෙක් වන ඒ ඩග්ලස් නානයක් අරගෙන මහත්තයා ඉල්ල කියනවා, ඉතාම චූටි ගාණකින්ලු මේ මිල වැඩි කරලා තින්නේ. ඒ නිසා අපි ඒ මහත්තයාට කියනවා, ඔය ඔබතුමා දාන් හිටපු ටයි එක බූරියෙකුට දාන්න. හරිද? ඔය ටයි දාන බූරුව ටික ඇවිල්ලා ගත්ත තීන්දුව తీරන නිසා තමයි මේ රටේ පාරිභෝගික ජනතාවට අපිට අකමැත්තෙන් හරි මේ 15%-20% මිල ඉහලා දාන්න සිද්ධ වෙන්නේ. හරිද? එතුමා ඇවිල්ලා කියනවා ඉතාලම චූටි මිලකින්, මොකද එතුමා පත් වෙලා දවස් දෙක තුනයි, ඒගොල්ලෝ දන්නේ නැහැ මේකේ පණති අනපනත් ටිකක් කියවන්න නැතුව මේ කොහෙන් හරි අරගලලා මේ දේශපාලන හිතවතුන්ගේ තමන්ගේ බඩ වඩා ගන්න. ඒ නිසා ඒ එහෙම චූටි ගානකින් වැඩි කරන්න යකපු ඒ මේකට අනුමැතිය දුන්න මහත්තුරුන්ට කියනවා, ඕගොල්ලන්ටත් ඔයකින් වැටුපක් හම්බ වෙනවා, මුදලක් හම්බ වෙනවා, උඹලට ලේබඩ යනවා, උඹලා අනුමැතිය දුන්නා මේකට අනීතිකව උඹලගේ බඩ වැඩ ගැනීම සඳහා, උඹලගේ තනතුරු රැක ගැනීම සඳහා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ සියලුම ලංකාවේ දේශීය කර්මාන්තය, මොකද අපිට බරපතල සැකයක් තියෙනවා. මෙහෙම මේ විදියට මිල වැඩි කළා, බදු අනුපාතය වැඩි කළා, පොලි අනුපාතය වැඩි කළා, මේ රටේ ඉන්න දේශීය කර්මාන්තකරුවා, දේශීය ව්‍යාපාරිකයා, දේශීය අපනයනකරුවා සම්පූර්ණයෙන්ම නැති කරලා බිමට දාලා පාගන්නද මේ හදන්නේ කියන එක අපි අහනවා. මොකද මේ රටේ දේශීය කර්මාන්තකරුවා, දේශීය ව්‍යාපාරිකයා රටනොත් තමයි රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. ඒක
පල්ලෙහාට දාන එක විනාශ කරන්නද මේ විදිහට මේ අනීතිකම මේ විදුලි බිල වැඩි කරලා තින්නේ. ඒ නිසා මම නැවත සැරයක් අපේ රටේ පාරිභෝගිකයන්ගේ අපෙන් අපේ භාණ්ඩ නිෂ්පාදනය කරන අපි භාණ්ඩ මිලදී ගන්න අපි ආදරණීය පාරිභෝගිකයන් ඉල්ලීමක් කරනවා. මේ බිල වැඩි කිරීම සිද්ධ කරන්නේ මෙන්න මේ විදුලි බල අමාත්‍යවරයා සහ කාංචන විජේසේකර සහ මේ ඊයේ පෙරේද පත්වෙච්ච මහජන උපයෝජන කමිෂන් සභාවේ සමාජිකයෝ ගත්ත අනීතික තීරණය නිසා තමයි අපිට 115කින් 20කින් මේ සියලුම නිෂ්පාදනවල භාණ්ඩ වැඩි කරන්න සිද්ධ වෙන. ඒ නිසා මේ භාණ්ඩ වැඩි කිරීම නිසා ඔබට සිදුවන පාඩුවට ඔබට සිදුවන අපහසුතාවයට අපිට මුකුත් කියන්න එපා. මොකද අපිත් මේ වෙලාවේ අසරණ වෙලා තියෙන්නේ. මොකද අපේ කර්මාන්තකරුවෝ ටික පහුගිය අවුරුද්ද ඇතුළත මේ රටේ කර්මාන්ත පද්ධතියෙන් 150කටක් වහලා ඉවරයි. මොකද අපේ රටේ මේ කර්මාන්ත පද්ධතියේ ලක්ෂ 10කට එහා සේවක පිරිසක් ඉන්නවා. අද මේ මිනිස්සු ටිකක් මහපාරේ මේ මිනිස්සු බඩගින්නේ තියන්න සිද්ධ වෙනවා මේ මිල අපිට අකමැත්තෙන් හරි වැඩි නොකරොත්. සාමාන්‍ය සරලම කාරණේ තමයි මේ ලන්ච් ෂීට් එක සාමාන්‍යයෙන් කීයද තිබ්බේ දැන් මිනිස්සුන්ට කීයක් දෙනවද? අපිට දැනට ලන්ච් ෂීට් එකක් රුපියල් 2.50යි 3යි අතර මිලකට තිබුණේ මේක රුපියල් 5කට අපිට අරන් යන්න සිද්ධ වෙනවා. ඒ වගේම කෑම ඔතන කොළ තිනන කඩදාසි කොළය මේ කඩදාසි කොලයක් රුපියල් 3.50ක් වුණා මේකත් රුපියල් 5කට අපිට අරන් යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ 120යි 115යි 20යි අතරකින් මේ සියලුම ආහාර දවටන තේ කොළ පැකට් එක, එතකොට බිස්කට් එකක් ඔතන පැකට් එක, මුරුකු පැකට් එකක් ඔතන, එතකොට රස කැවිලි ඔතන මේ සියලුම පොල් ගෙඩියක් දාගෙන ෂොපින් බෑග් එකේ ඉඳලා 115ක් 20ක් අතර මිලකින් අපිට මිල ඉහිලා දාන්න සිද්ධ වෙනවා අපේ කර්මාන්ත පද්ධතිය රැක ගැනීම උදෙසා. ඒක තමයි දැන් අපි කිව්වේ දැන් රෙදිවලත් නිමියඳුන් වල මොකද මිනිස්සුන්ගේ අපේ සිංහල සංස්කෘතිය තියෙනවා සිංහල අලුත් අවුරුදු අලුත් ඇඳුමක් අඳින්න ඕනේ. මේ ඇඳුමත් 120කින් මිල වැඩිවීමක් සිද්ධ වෙනවා මෙන්න මේ කාංචන විජේසේකර ඇතුළු ආණ්ඩුව ගත්ත අනීතික තීරණ නිසා. මොකද අපිට ගියවර 75කින් වැඩි වුණා. අපි ඒ 75 අපි දරාගෙන කර්මාන්තය අරගෙන ආවා. දැන් නම් මෙතනින් එහාට අපිට මේක අරන් යන්න විදියක් නැහැ. අපේ ආදරණීය පාරිභෝගිකයන්ට අපිට කියන්න සිද්ධෙනවා අපි නෙවෙයි ඕගොල්ලන් අපහසුතාවයට පත් කරන්නේ මේ රටේ පාලකයෝ. ඇමතිවරයා කියනවා දැන් මේ පැය දෙකමාරක විදුලි කප්පාදුව කරන්න තමයි මේ 163ක් වැඩි කරලා තින්නේ කියලා. මම දන්නා ඒක අරුම පුදුම ගණනය කිරීමක්. මේ පැය දෙකමාරක් වැඩි විදුලි කප්පාදුවට තමයි මේ 163ක් වැඩි කරේ. දැන් ගිය වාර පාඩුයි කියලා 175ක් වැඩි කරා. දැන් විදුලිය නොකපා ඉන්න 163ක් වැඩි කරා. ඒ නිසා දැන් අපිට විදුලි බල ඇමතිවරයාට කියනවා දැන් අපිට මේක ඔබතුමාලා මේ කැබිනට් අනුමැතිය අරගෙන ඉවරයි. මේක වැඩි කරලා තියෙන්නේ. දැන් අපිට පැය 24ම විදුලිය දෙන්න ඔබතුමාගේ වගකීම. මොකද දැන් වැඩි කරේ විදුලිය දිගටම දෙන්න ඕනේ කියලානේ. දැන් කප්පාදුවක් සිද්ධ වෙන්න බෑ.